අයිබෝන් කට්ටියටම කාලෙකට පස්සේ අද තලත් වීඩියෝ එකකින් ආවේ. අද නම් රිපෙයාර් එකක් නෙමෙයි රිපෙයාර් ටිප් එකක් ගැන කියලා දෙන්නයි ආවේ. මොකද මේකත් ගොඩක් කට්ටිය දන්නවා, මම මේ නොදන්න කට්ටිය විතරයි කියලා දෙන්න හදන්නේ. මොකද ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ටීවී වල බැක් ලයිට් ස්ට්‍රිප් අපිට මාරු කරන්න වෙනවා, බැක් ලයිට් ඉෂුස් මොනාරි ආවොත්. ඉතින් සමහරවිට අපිට මාකට් එකෙන් ගන්න නැහැ බැක්ලයිට් ස්ට්‍රිප්ස්. හරිද? ඉතින් අඩුම ගැලපෙන එකක්වත් සමාල්ලාවට ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට කරන්න පුළුවන් පොඩි දෙයක් ගැන තමයි වීඩියෝ එක ගැන අපි. ඉතින් බලන්න මේක අඟල් 55. මට මතක විදිහට මේක නිකෝන් ටීවී එකක්. මේක බැක්ලයිට් ස්ට්‍රිප් ගන්න තිබුණ නැහැ මාකට් එක. බලන්න ඔයාලට මේ ස්ට්‍රිප් එක තනිකරම මීටරයක් විතර දිගයි. හරිද? ඉතින් මේක ගන්න නැහැ මාකට් එකේ. කොහොමත් මේ දවස්වල තියෙන අර පාර්ට්ස් පොඩ්ඩක් ගන්න අඩුයි මාකට් එකේ, ඒ නිසා ගන්න නැහැ. ඉතින් මම මේ රිපෙයාර් එක කරේ ඇත්තටම මෙන්න මේක පාවිච්චි කරලා. හරිද? මේ එක මෙතන කලින් තිබුණ එක LED එක වෝල්ට් 3යි. හරිද? 3 වෝල්ට් LED තිබුණේ. ඉතින් මම කඩෙන් අපිට ගන්න තියෙන මෙන්න මේ වගේ තනි LED එක. මේක 3 වෝල්ට්ස්. හරිද? ඉතින් මේක ගන්න තිබ්බ නැති හින්දා මම මේවා ගත්තා. සාමාන්‍යයෙන් දැන් මේක ස්ට්‍රිප් එක තියෙනවා LED 9ක්. ඒ වගේ ස්ට්‍රිප් 5ක් තියෙනවා. හරිද? එතකොට සම්පූර්ණ LED 45ක්. ඒ 45ම මම මෙන්න මේ විදිහට කනෙක්ට් කරලා තියෙනවා. හරිද? ඔයාලට පේනව නේද? මොකද මේක එක ලයිට් එකක් විතර මාරු කරලා හරියන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මාරු කරන්න ඕනේ මේක හරියටම හදන්න නම්. නැත්තම් මොකද ආපහු කස්ටමර්ට මේ ආපහු වියදම් කරන්න වෙනවා. ඒක නිසා හොඳම දේ තමයි බැක් ලයිට් සේරම මාරු කරන එක. ඉතින් බැක් ලයිට් ගන්න නැති හින්දා මෙන්න මේ වගේ මොඩිෆයි කරන්න වෙනවා අපිට. එකින් එක LED 45ක්ම මම මාරු කරලා තියෙනවා. ඉතින් ටිකක් වෙලා යන වැඩක්. වෙලා යන කියන්නේ ඇත්තටම සෑහෙන වෙලාවක් යන වැඩක්. හරිද? වැඩි හරියට කරන්නත් ඕනේ. ඒක නිසා සෑහෙන වෙලා යන වැඩක්. ඉතින් ඒක තමයි මම අද ටිප් එකක් විදිහට ඔයාලට ගෙනත් දෙන්න හිතුවේ. අපි බලමු මම මේක බැක් ලයිට් ටෙස්ටරේට දාලා මම පෙන්වන්නම් මේකේ ලයිට්ස් එක වැඩ කරනදී. අපි ඉස්සෙල්ලා කනෙක්ටර්ස් ටික දාගමු. දාලා මම පෙන්වන්නම් බැක් ලයිට් වැඩ කරන විදිය. හරි, මම බලන්න මේ ටෙස්ටර් එක සම්බන්ධ කරලා තියෙන බලන්න වෝල්ටේජ් එක 121ක් ගන්නවා. හරිද? වෝල්ටේජ් එක 121යි. බලන්න ලයිට්ස් ටික සේරම ඔන්න එකේ තියෙන. පේනවනේ? මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට රිපෙයාර් එක කරන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්නම් ඔයාලට මම කොහොමද රිපෙයාර් එක කරේ කියලා. මම ඇත්තටම වෙන ස්ට්‍රිප් එකක් කරගෙන ඒකේ කොයි විදිහටද මේකට සම්බන්ධ කරන්න කියන එක මම ඔයාලට කියලා දෙන්න. හරිද? හරි, මෙන්න මේ විදිහට තමයි මේ ස්ට්‍රිප් එක හදාගන්න ඕනේ. මේ මම වෙනම ස්ට්‍රිප් එකක් ගත්තේ. මේ මංගාව අයින් කරන පරණ තිබ්බ එකක් ගත්තේ. ඉතින් මේක ඉස්සෙල්ලාම බලන්න. මෙතන ප්ලස් මයිනස් දෙපැත්තේ මාක් කරලා තියෙනවා. මෙතන ප්ලස්, මෙතන මයිනස්. මේ අපේ කඩෙන් ගන්න තියෙන එකෙත් මෙන්න මේ විදිහට මාක් කරලා තියෙනවා ප්ලස් මයිනස්. හරිද? වෙනවද? හරි, ඉතින් මේක කරන්න තියෙන මෙහෙමයි. මුලින්ම මේ ලයිට් එක, ලයිට් එකේ ක්‍රිස්ටල් එක තියෙන උඩ ක්‍රිස්ටල් එකම ගලවලා අයින් කරගන්න ඕනේ. ඒකල මෙතන පොඩ්ඩක් ගම් හරි මොනවා හරි තියෙනවා නම් ඒ ටික සුද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන ලයිට් එක, මෙතන තමයි අපේ LED එක තියෙන්නේ. මේ LED එක සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම ෆ්ලැට් වෙන්න ඕනේ. ඒ කියන්නේ කිසිම මෙහෙම උඩට ඉස්සලා තියෙන්න බෑ කොහෙන්වත්. මොකද මේකේ හීට් එක මේකට උරා ගන්න තියෙනවා. හරි, හීට් එක මේකට උරා ගන්න නම් මෙන්න මේ හරියටම මේක සම්බන්ධ වෙන්න ඕනේ. හරි, මෙන්න මේ වගේ වෙන්න බෑ. මෙතන පොඩි
පොඩි පොඩ්ඩක් අර උඩට ඇවිල්ලා තියෙන හින්දා තමයි එහෙම වෙන්නේ. එහෙම නැතුව හරියට මේක ගලවලා අයින් කරන්න ඕනේ. ඉතින් හොඳම දේ තමයි බෞද්ධක රත් කළා මේ කුඩ ටිකක් මෙන්න මෙහෙම මෙහෙම කර කර ඉඳපාව මේක ගැලවිලා යනවා. හරිද? ඊට පස්සේ පොඩ්ඩක් මෙතන මක්කර බ්ලේඩ් එකකින් වගේ මේ වගේ බ්ලේඩ් එකකින් සුද්ධ කරලා දාපහම ඒක ගැලවිලා යනවා. හරිද? ඊට පස්සේ අපිට කරන්න තියෙන මේක හරියට ප්ලස් මයිනස් පැත්ත බලලා මේ විදිහට හරියටම ඒක උඩින් තියන්න ඕනේ. තියලා මේ දෙපැත්තේ ඔයගොල්ලෝ දන්නවනේ මේක සීරීස් කරලා තියෙන්නේ. එතකොට ලයිට් එක මේ පැත්තයි මේ පැත්තයි හරියට වැටෙන්න දෙපැත්ත පොඩ්ඩක් ඌරලා මොකරි කම්බියකින් දෙපැත්ත සම්බන්ධ කරන්න ඕනේ. ඉතින් හොඳම දේ තමයි පුළුවන් නම් මේක මේ 3M වගේ ටේප් එකකින් මේක අලවන්න පුළුවන් නම් මේ විදිහට. ඊට පස්සේ අලවලා ඔයාලට මේ එහෙම සම්බන්ධ කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මොකද මේ 3M ටේප් එකේ හීට් එක මේකට එන හීට් එක මේකට ට්‍රාන්ස්ෆර් කරනවා. හරිද? එහෙනම් ගොඩක් හොඳයි මේකේ 3M ටේප් කෑල්ලක් අලවලා මෙහෙම අලවලා දෙපැත්ත සම්බන්ධ කරන්න තිබ්බනම්. හරිද? මේ ස්ට්‍රිප් එකේ තියෙන එහෙම සම්බන්ධ කරපු එකක්. මේක ඇත්තට මම කරපු එකක් නෙමෙයි. මේක මේ ටීවී එකකින් ගලවපු එකක්. කලින් කවරට කරලා තිබ්බ එකක්. ඒකේ තරද්දක් නැහැ. එන්න මේ විදිහට තමයි සම්බන්ධ කරන්න ඕනේ. හරිද? එනවනේ. හොඳට මෙන්න මේ විදිහට සම්බන්ධ කරගම හරි. ඉතින් ඒ වගේ සම්බන්ධ කරපු එකක් මම පෙන්නන්න. මම සම්බන්ධ කරගත්ත පට ටික පෙන්නන්න. මේ තියෙන්නේ පට ටික බලන්න මේ කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙනවා. හරි, මේක තමයි අපි හදලා ඉවර කරගත්ත ටීවී එක. අපි දැන් බලමු ඔන් කරලා අපේ වැඩේ හරි ගිහින් තියෙනවා කියලා. මම රිමෝට් එකෙන් ඔන් කරා. හරි, අපේ වැඩේ හරි. බට් ලයිට් මාරු කරගත්ත එක තමයි අපි කරේ. හරි, එහෙනම් අදත් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, තවත් නොදන්න කට්ටියට දැනගන්න, කමෙන්ට් කරන්න, මොනහරි ප්‍රශ්න මොනහරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් අදට වීඩියෝ එකකින් නවතිනවා.